කෝප් කමිටුවේ සභාපතිතුමා හැටියට කටයුතු කරන රංජිත් බණ්ඩාර මැතිතුමා බොහොම පැහැදිලිව කැන්ඩි ක්‍රිකට් කැම්පස් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයෙක් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා කටයුතු කරලා තිබෙනවා මම ඒකට අදාළ සියලුම ලිපිලේඛන හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කෙරෙන තොරතුරු විමසීම් වල සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒක එක දෙවෙනි එක තමයි මේ වගේ ලැබෙන්දියාවන් අතර ගැටුමක් කොන්ෆ්ලික්ට් of interest එකක් තියාගෙන මේක හෙලිදරව් නොකොට කෝප් එකේ චෙයාර්මන් හැටියට කටයුතු කිරීම පිළිබඳව ඔහුට තවදුරටත් කෝප් එකේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ කන්සල්ටන්සි ඒජන්සි එකක් හැටියට පත් කරන්නයි කියන කාරණාව තියෙනවා. දැන් කවුද මේ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ එකේ කවුද ඒකේ ප්‍රධාන නිලධාරියා? කවුද සභාපති? මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකට මට ඇවිල්ලා රටේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂ නායකවරයෙක් හැටියට මගේ කතාව ඇහුවා. එන්න විතරක් පුළුවන් කිව්වා. හැබැයි කතා කරන්න බැහැ කිව්වා. මම දැක්ක රූප රාමුවල විශේෂයෙන්ම හේෂ මන්ත්‍රීතුමයි මරික්කාර මන්ත්‍රීතුමයි පිටිපස්සේ එක පුද්ගලෙක් පාඩි වෙලා ඉන්නවා. දැන් මම ඇත්තටම මේ පුද්ගලයා වඳුරන්නේ නැහැ. මට එනවා විදේශ රටකින් කෝල් එකක්. කොහොමද මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපතිතුමාගේ පුතා කොහොමද කෝප් එකේ වාඩි වෙන්නේ කියලා. කනිෂ්ක බණ්ඩාර මහත්මයා. මොකද්ද ඔහුට තියෙන අයිතිය කෝප් එකට එන්න? ඒතර කෝප් එකට එනකම් මහලේකම්තුමිය තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මොනවද මේ පාර්ලිමේන්තුවේ බලධාරීන් හැටියට ඔබලා කටයුතු කරේ? මොකද්ද ගත්තු ක්‍රියාමාර්ග? කරුණාකර උත්තර දෙන්න කවුරු කතා නැහැ තුමා. පිටස්තර කෙනෙකුට සහභාගී වෙන්න බෑ කෝප් රැස්වීමකට. ඒක හරි. නමුත් එතුමා කියලා තියනවලු එයාගේ ප්‍රවෘත්ති ලේකම් කියලා. එයා මටත් පුළුවන්ද ප්‍රවෘත්ති ලේකම් සම්බන්ධීකරණ ලේකම් අරගෙන කන්සල්ටටිව් කමිටිස් වලට යන්න අවසරය තියනවද? ඔබතුමාට ඒ අවස්ථාව නොදීපු ගැන අපි සොයලා බැලුවා. ඒක වැරදි. නෑ නෑ කණගාටුවෙන් මට වැඩක් නෑ. කණගාටුව හරියන්නේ නෑ ගරු කතා නැහැ තුමා. මේක බරපතල උල්ලංඝනය කිරීමක්. මෙතුමාට සදාචාර සම්පන්න අයිතියක් නෑ කෝප් එකේ චෙයාර්මන් වෙන්න. කරුණු කාරණා දත්ත සාක්ෂි හේතු ඔක්කොම ඉදිරිපත් කළා මම මේ කියන්නේ. ඔබතුමා මේ අවස්ථාවේ චෝදනාවක් හැටියට කරනවා මේක. නමුත් අපිටත් පරීක්ෂණයක් කළ බලන්න වෙනවා මේකේ සත්‍යතාවය අසත්‍යතාවය. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මම ඉදිරිපත් කරන්නේ අසත්‍ය තොරතුරු. නෑ එහෙම කියනව නෙමෙයි. නමුත් එයාටත් අවස්ථාවක් දෙන්න ඕනනේ එයාගේ පැත්ත හෙලි කරන්න. කෝප් එකේ චෙයාර්මන් වෙලා එයාට පුළුවන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න? ශ්‍රී ලංකාවට උත්තරයක් දෙන්න. රාජ්‍යමත්වම උත්තරයක් දෙන්න. එතකොට මේ අර මේ එහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට. එහෙම නැත්නම් මෙහෙම කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලධාරින්ටද? බණ්ඩාගාරීටද? කාටද? CEOටද? චෙයාර්මන්ටද? එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්ටද මෙහෙම කරේ? මං අහන්නේ මොන විහිළුවක්ද ගරු කතා නායකතුමනි? කරුණාකරලා උත්තරයක් දෙන්න. මේ වෙලාවේ මූලික කටයුතු කරන අවස්ථාව. එතුමා අවස්ථාවක් අරගෙන කාරණා පැහැදිලි කරා. ඔබතුමා පැහැදිලිව කිව්වා මොකද මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නැහැ. ඊයේ පෙරේද මට තොරතුරු ආවා මේ සභාපතිවරයා මේ කෝප් කමිටුවේ සභාපති ධූරයේ කියන මේ යතුරු අරගෙන අද ඔහු දුක්ගන්නාරාල කරේ බවට පත් වෙලා තියෙනවා. එක ආතනවල ඩීල් දාන මේ තෝල්ක මුදලි රස්සාව කරලා හිතක් දන්නේ තාම ආවිල නැත්තේ. ගරු කෝප් කාරක සභාවේ සභාපතිවරයා ඩීල් කාරයක් බවට පත් වෙලා තියෙනවා. එක ආතනවල සහ ව්‍යාපාරිකයින්ගේ එතනින්ම කෝප් කාරක සභාවේ ගෞරවය ඉවරයි. දැන් ලේකම්තුමිය ඔබතුමාට කිව්වා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම් විදියට ආවේ කියලා. නමුත් කෝප් කමිටුවේ සාමූහික තීන්දුවක් කරන් තියෙන කිසිම මාධ්‍ය අදාළ කෙනෙක් ගේන්නේ නැහැ මේකට කියලා. ඒතර එවැනි තීන්දුවක් කරන් තියෙන කෝප් කමිටුවට හෙට එතුමාගේ බිරිඳ හරි තව කවුරු හරි ගෙනහලා වාඩි කරලා තව බලාගෙන ඉන්න ඕනේ. කරුණාකර මම අවසාන වශයෙන් ඉල්ලනවා ගරු කතානායකතුමනි මේ ක්‍රිකට් ආයතනය ගැන ප්‍රශ්නේදී විතරවත් ඔබතුමාලා රයින් කරන්න ගැටලුවක් තියෙනවා නම් එතුමා පැත්තකින් තියලා මේකට සාධාරණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වටපිටාවද? ඒ ගැන මම සල් බඩ ඔබතුමාට මතක ඇති මම අවුරුදු ගාණක් ඔබතුමාට කිව්වා මේ කෝප් එක කෝපායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දෙන්න කියලා. ඔබතුමා දෙන්න පොරොන්දු වුණා. හැබැයි ඒ පොරොන්දුනේ අරගලේ කාලේ. ඔබතුමා ඒ කාලේ බයට පොරොන්දු වුණා. අරගලේ ඉවුරුරා විතරයි බෑ කිව්වා. ඔබතුමා තීන්දුවක් දෙන්නත් කලින් අපි කෝප් කමිටු විදියට විශේෂයෙන් ක්‍රිකට් සම්බන්ධව රංජිත් බණ්ඩාර මැතිතුමා මුලසුනේ ඉන්නවා නම් අපි සූදානම් නැහැ ඒක තවදුරටත් ඉදිරියට ගෙනියන්න. ඒ නිසා අපි සියලුම මෙම්බර්ස්ලා විදියට අපි සූදානම් ඒ ගැන කතා කරන්න. මොකද හේතුව එතුමාට ඒක කරගෙන යන්න බෑ. මොකද හේතුව එක්කෝ එතුමා ඒක පැහැදිලිව කියන්න ඕනේ සභාවට. තමන්ගේ නෝනව දා ගන්නවා ඇමතිතුමාලගේ ලේකම්වරු විදියට. මල්ලිව දා ගන්නවා, අක්කලව දා ගන්නවා, නංගිලව දා ගන්නවා. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. අපි යෝජනා කරන්නේ කරුණාකරලා කෝප් කමිටුවේ සමාජිකයෝ අපි සූදානම් නැහැ ක්‍රිකට් බෝඩ් එකේ කාරණේදී එතුමාත් එක්ක එතුමාගේ මූලිකත්ව පිළිගන්න.